අයිවන් ලමයි අපි අද දවසේ දර්ශක පාඩමේ ඉතිරි පාඩම් කොටස වෙතයි යොමුුවන්නේ. එතනදී මම උගලන්ට මුලින්ම කියල දෙනවා රින දර්ශක පිළිබඳව. දැම් බලන්න මෙන්න මෙහෙම බලයක් අපිට දීල තියෙනවා. ඒගේ රිනතුන්වෙනි බලය ඒ තුන්ගෙනනි බලය එතුර බලන්න මෙතන දර්ශකය රිනදර් රින දර්ශකයක් රින තුන කියලයි සඳහන් වෙලා තියෙන්න්නේ දැන් අපිට පුළුවන් මේකන්න මෙහෙම ධන දර්ශකයක් බවට පත් කරන්න කොහොමද අපි මේ ඒකේ රිනතුන්ගෙන බලය කියන රින දර්ශකය ඇතුළත් බලය අපි අරංගෙන හරයට උඩට ලවට එකක් දාලා ලවේට එක කියන ලක්කම යොදලා මේක හරයට අරංග ෙද්දී මේ දර්ශකයේ ලකුණ වෙනස් වෙනවා රිනතුන දනතුන කියලා. මෙතනනි දිමං උගලන්ට උගන්නනවා රිනදර්ශකයක් ධනදර්ශකයක් විදිහට ලියන්න එක හොමද කියලා. අපි උඩයට මාරුකරද්දි ඒ දර්ශකයේ ලකුණ පමණක්, වෙනස් වීම සිදුවෙනෝ. ඒගේ රිනතුන්වැනි බලය කියන රිනි දර්ශකයේ ධනකරන්න පුළුවන් වෙ පේනාකාරයට උඩට එකේ ලක්කම දාලා මේගේ රිිනතුන්වැනි බලේ පල්ලෙහ ටරන්යෙනවා ඒගේ දනතුන්වෙනි බලේ. දෙහි තන පල්ෙහා තියනවා හරේ ඒගේ රිිනතුන්වැනි බලය කියලා රින දර්ශකය. අමේ හරේ තියෙන රින දර්ශකයේ ධනදර්ශකයක් කරන්න පුළුවන් උඩ ටරං ඇවිල්ලා එකනෙ ලවේ ටරන්ඇවිල්ලා එතකොට ඒගේ ධනතුන්වෙනි බලය වෙන එතර මෙතැ ද ඇතරම ඔගලන් හරි පහසුවෙන් මෙම මෙහෙම වට ගන්න පුලුවන් උඩට මාරු ද්දී දර්ශකයේ ලකුණ වෙනස් වනවා. තැන් ඒගේ දනතුන්වෙනි බලේ මේක පල්ලෙහට අරංගයුත්මකද වෙන්නේ ඒගේ රිනතුන්වෙනි බලය වෙනවා. පල්ලහා තියන ඒගේ ධනතුන්වෙනි බලේ ඒක උඩට රංආවුත්මකද වෙන්නේ ඒගේ රින්නතුන්වෙනි බලය වෙනවා. ඔන්න හොමයි. දැන් බලන්න. ඒගෙරිනයෙන්වැනි බලය බිදීම ඒගෙරින එෙන්වැනි බලේ මේකේ උඩයට මාරු කරලා අපිට මෙවා ධනදර්ශක සහිත වල යන්න පුළුවන් ඒගෙරිනෙන්වැනි බලයේ හරයට අරංග විල යන බලන්න ඒගේ ධන එෙන්වෙනි බලය කියලා හරේ තිබ්බ ඒගරිනතුන්වැ ඒගෙරින එන්වැනි බලේ ලවේ අරගවිල්ල තියෙනවා ඒගේ දන එන්වෙනි බලය කියලා. එතකොට වල තේරුම්ගන්න ඕනදේ තමයි උඩයට මාරුව එද්ද දර්ශකයලකුණ වෙනස්සෙනෝ. දැන් අපි බලමු මෙන්න මේ වගේ ගැටලු කීපයක් ධන දර්ශක සහිතව ලියන්න. පහයි ඒගේ රිනතුන්වෙනි බලේ පහයි ඒගේ රිණතුම්වෙනි බලය. ඊළඟට තියෙනවා පහයි ඒ කියලා ලියලා වරහන දාලා මේ සම්පූර්ණ එකේම ්‍රිනතුම්වෙනි බලය කියලා තියනු. ගණන් දෙකම ටිකක් එක වගේ පොඩි වෙනසක් තියෙනවා දෙවිනි ගැටලුවේ වරහනක් යොදලා තියෙනවා. එතකොට ඔය පලවෙනි ගැටලුවේ තියෙන රිණතුන්ගෙන බලය අයිතිවෙන්නේ ඒට විතරයි. පහට අයිති නෑ රිිණතුන්ගෙන බලය අයිති වෙන්නේ ඒයට විතරයි පහට අයිති නෑ. දෙවෙනි ගැටලුවේ තියෙන රිණතුන්ගෙන බලේ ඒත්යි පහටත් අයිතිය. දැන් මේ මුල් ගැටලුව ධනදර්ශකයක් සයිතව ලියද්දි. ඒගේ රිණතුන්වනි බලේ දනතුන්ගනි බලය කරන්න පල්ල හටරගෙනවා. හැබැයි. මෙතනදී පහෙේ ඉලක්කමට ඔය බලය අයිති. නැති නිසා ඒ පහේ ලක්කම ලවේ එහෙම්මම තියලත් තමයි ඒගේ රිනතුන්ගනි බලේ පල්ලෙ හැට අරගීම කරන්න. තැන් දෙවෙනි ගැටලුවේ මේ රිනතුන්ගනි බලයේ සම්පූර්ණ පහයිටම අයිති නිසා සම්පූර්ණ එකම ඔය පේනාකාරයට පල්ෙ හැට අරන්ගෙනවා ලවේට එකේ ලක්කම දාලා පහයි ඒගේ සම්පූර්ණ එකේ දරතුන්ගනි බලය කියලා පල්ලෙ හැට අරංඇවිලලා ලියන්න පුළුව ඉන ධන දර්ශක සහිතව ලියන්න කියලා තව ගැට්ලුවක් තියෙනවා. ක්‍රන පහයි ඒගෙරින තුන්වෙනි බලේ බීගෙ ධන දෙවෙනි බලේ. තැ මෙතන රින දර්ශකයතියෙන් ඒට ඒගෙරින තුන්වෙනි බලේ එහනම් මේ රිණ තුන්වෙනි බලේ අයිති වෙන්නේ ඒට විතර එ එයා විතරයි පල්ලෙ හැට එන්නේ එතකොට උඩ ඉතුරු වෙනවා රිණ පහයි බී වර්ග කියනෙක උඩ ඉගතුරු වෙනවා. පල්ල හැලිය වෙනවා ඒගේ ධන තුන්වෙනි බලය. රිණ දර්ශකයේ අයිති ඒයට විතරයි එන එයා විතරක් පල්ෙ හැටි ෙනවා. එතකොට අරාර. රින පහ ඒවා වෙනස් වෙන්නේ නෑ සමාර්ගට්ටි ය තියෙන සංඛ්‍යාවල ලක්ුණුත් තෙනස් කරනවා. නෑ උඩෑයට මාරු වෙද්ද දර්ශකයේ ලකුණ විතරයි වෙනස් වෙන්නේ සංඛ්‍යාවල ලකුණහෙම වෙනස්වෙෙන්න්නේ දැ බලා නිගිලං ගැටටුව රිණ දෙකයියේගේ සම්පූර්ණකයේ රිණතුන්වෙනි බලේ බීගෙ දෙවෙනි බලේ. දැන් ඔය රිණතුන්වෙනි බලේ. රින දෙකයියේ කියන සම්පූර්ණ එකටම අයිති. එහෙනම් ඔය රින දෙකයියේ කියන එක එහෙම පිටිම්ම පල්ල හැට අරංයන්න ඕනේ එතවර උඩේඉතුර වෙන්නේ බීගෙ දෙවෙනි බලය කියන එක පල්හට යනකොට රින දෙකයියේගේ ධනතුන්වෙනි බලය වෙනවා. අර රිනතුන කියන රින දර්ශකයේ දනතුන බවට පත් වෙලා. දර්ශකයේ ලකුණ වෙනස් වුනාා හැබැයි මතක තියාගන්න රින දෙකයියේ පල්ලෙ හට යනකොට රිණ දෙකයියේම තමයි. සංඛ්‍යාවය ලකුණ වෙනස් එවෙෙන් නෑ ර්ශගේ ලකටු විතරයි වෙනස් වෙන්න්නේ දැන් වෙන මේ වගේ ගැට්ලු කීපයක් අගේ සොයන්න දෙකේ රිිනතුන්වෙනි බලේ එතුවට මේකේ අගේ සොයන්න නං ධනදර්ශකයක් සහිතව ලියන්න අපි හරයට අරං එමු එතකොට එක බෙදීම දෙකේ දනතුම්වෙනි බලේ දෙකේ දනතුන්වෙනි බලය කියන්න පුතේ දෙකේවතුුණක් එකට වැඩි වෙනවා උත්තරේ අටයි එතකොට අවසාන උත්තරය අටෙන් එකයි දැන් රිින දෙකේ රිනතුන්වෙනි බලය කියලා තියෙනවා. රින දෙකේ රිිනතුන්වෙනි බලේ. දැන් මෙතන දර්ශකයේ දන කරන්න පල්ලෙ හට අරංආාව. එතකොට රිණ දෙකේ ධනතුන්වෙනි බලේ අනමං ආයෙත් කියනවා දර්ශකය ලකුණ වෙනස් වුනාා ඒ වුණනාට සංකෑව ලකුණ වෙනස් වුනේ නෑ රින දෙක හෙම්මම වල්ෙ හටාව හැබැයි සංකෑව ලකුණ වෙනස් වුනෑ රිණ දෙකම තමයි දර්ශකය ලකුණ විතරයි වෙනස් වුනේ අපි හොල බලමු රිණ දෙකේ තුවැනි බලය කියැන රින දෙකේවතුනක් එකට වැඩි වෙනවා ඇතකොට රින අටෙන් එකයි අවසාන උත්තරය. ඊළඟට එක බෙදීම හතරේ රින දෙවෙනි බලේ දැන් හතරේ රින දෙවෙනි බලය කියන රින දර්ශකය තියෙන හරි එනම් ඒ අපි ලවේට අරං අවුත් හතරේ ධන දෙවිනි බලය වවා. හතර දෙවිනි බලය කියන්න හතරේවැදයක් එකට වැඩි වෙනවා හරිම ලේසි දාසයයි. ට ම කතා කරන්නේ සු්‍ය දර්ශක ගැන දර්ශකය බිින්දුවක් වෙච්ච බලයකට තමයි සු්‍ය දර්ශකයක් කියලා කියන්නේ පුතාල මතකතියාගන්න ඕනෑම සුන්්‍ය දර්ශකයකාගේ එකක් වෙන්නේ ද බලන් මේ සම්පූර්ණ එකේ බිඳුවනි බලය කියලා දාලා තියෙනවා අය අහන්න දෙයක් නෑ එකයි දෙකේ බිදුුවනි බලය එකයි තුනේ බින්දුනි බලය එකයි. හතරවෙන් බිඳදුුවනි බලය එකයි. ලක්‍ෂය බිඳුවනි බලය එකයි ඕනම එකක බලය බිින්දුුවක් වුණොත් එකයි විස්්‍ය බිඳුවනි බල එකයි. ඊළඟට මම කියල දෙනවා බලයක බලයක් කියන කාරණාව. දැම් බලන්න ඒග දෙවෙනි බලේ වරහන්දාලා ඒ සම්පූර්ණකය තුන්වෙනි බලේ. දැන් මෙතන වරහනිවත් වෙන ට මොකද දන්නවද වෙන්නේ ඔය උඩ තියන දර්ශක වැඩි වෙනවා දෙවරක්තුන හයයි ඉතාමත් පහසුයි උත්තරේ ඒගේ හයවෙනි බලේ. දැම් බලන්න ගේ හතරවෙනි බලේ කිව්ග දෙවෙනි බලේ සම්පූර්ණ එකේම තුන්වෙනි බලේ වරහනිවත් වෙනකොට තුනෙන් අර වරහන්න තුළ තියෙන දර්ශක සියල්ල වැඩිුවෙනෝ එතකොට අතර වරත් වන දොලහයි පීගෙ දොලොස්සෙන බලය වෙනවා දෙවරත් වුණ හයයි කිව්ගේ හයවෙනි බලේ වෙනෝ දැන් පුතාලට මෙ දර්ශක පාඩමේ තියෙන ඊළඟ අපිට ඉගෙන ගන්න තිබ්බ තිරි කර්ුණ කීපයක් මම විස්තර කරා ැන් ඔගුල ත්හ කරන්න වඕනේ මේ පාඩමේ ඉතුරු අභ්‍යාසේ ගනන්ට එක හදන්.